එක්සත් ජාතික පක්ෂයට අයවැය පරාජය කළ නොහැකි බව අමාත්‍ය සරත් ගුණරත්න මහතා උදාහරණය කරයි. එසේ කළ හැකි නම් අයවැයට විරුද්ධව ඡන්ද 75ක් ලබාගෙන පින්පන්නේයි අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වමින් ඒ මහතා එක්සත් ජාතික පක්ෂයට අභියෝග කළේය. පියසේන ගමගේ ජීවන් කුමාරතුංග, මර්වින් සිල්වා සහ ජගත් පුෂ්පකුමාර යන මැතිමතිවරුද අයවැය විවාදයේදී අදහස් පළ කළහ. එක්සත් ජාතික පක්ෂය මම හිතනවා ලොකු ලණුවක් කෑවා කියලා මංගල ශ්‍රීපති එහා පැත්තට ගිහිල්ලා මහා සිහින ලෝක කියලා යූසුමක් ගහපු වෙලාවේ 17ක් අපේ පිටිපස්සේ ඉන්නවා කියලා මහා ලණුවක් දුන්නා. අද මම කනගාටුයි මේ ලණුව කාලා රුක්මන් සේනානායකලා ගරු මන්ත්‍රීතුමා තිස්ස අත්තනායක ගරු මන්ත්‍රීතුමාලා අද පැත්තකට ගිහිල්ලා අද එක්සත් ජාතික පක්ෂයේ මෙහෙවන ප්‍රධාන පුද්ගලව දෙන්න බවට මංගල ශ්‍රීපති අද පැමිණලා තියෙනවා. මම අභියෝග කරනවා ජෝන් නමරතුංගේ දා අභියෝග කළා, තිස්ස අත්තනායක ගරු මන්ත්‍රීතුමා අභියෝග කළා, අපි ආයෙ පරද්දනවා කියලා. පුළුවන් නම් පරද්දන්න බලන්න. මම අභියෝග කරනවා පරද්දන්න නෙමෙයි, පුළුවන් නම් 75ක් කරන් පෙන්නන්න ආයෙට විරුද්ධව, 75ක් කරකට පෙන්නන්න ආයෙට විරුද්ධව කියලා මම ආද අභියෝග කරනවා. බය නැතුව ඒ තුච්ච තත්ත්වයට වැටලා ඉවරයි. අපේ දේශීය සහ විදේශීය ඒ බලපෑම් දිහා බලනකොට අද ඉතාම මේ රටට උචිත එවැගේම රටේ සංවර්ධනයට සංවර්ධනය ගැන හිතලා විශේෂයෙන් අපේ නාගරිකට වඩා ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවගේ අභිප්‍රායන් මුදල් පමුණුවා ගැනීමට සංවර්ධන අයවැයක් ඉදිරිපත් කළ තියෙන බව අපි මේ වෙලාවේ සඳහන් කරනවා. තමුන්නාන්සලා ඉත්තෝ මාරු කර කර ලෑස්ති වෙන්න. තව පහයි දාම යන්නත් විපක්ෂ නායකකම අයින් අයින් වෙන්න තව පස් දෙනයි ගන්න තියෙන්නේ. ඉස්සරහයි තමුන්නාන්සලාගේ විපක්ෂ නායකකම ජනතා විරුද්ධ පෙරමුණ යන බව මතක් කරගන්න. පැනලා යන්නේ නැතුව ඒ අභියෝගවලට පැලස්තර විසඳුම් හොයන්නේ නැතුව බොහොම යථාර්ථවාදීව හිතලා ඊට ස්ථිරසාර විසඳුම් ලබා දීමේ ආරම්භයක් හැටියට මේ මුළු සමස්ත අයවැය යෝජනාවලිය අපිට දකින්නට පුළුවන්. විධායක ජනාධිපතිකමේ බලතල අනුව කවුරු ආණ්ඩු වෙනස් කරත් කැබිනට් එක පත් කරන්නේ ජනාධිපතිතුමා. මං අභියෝග කරනවා සභාපතිතුමනි, පුළුවන් නම් මේ ඉන්න පැත්තෙන් අපි නෙමෙයි අපේ ඩ්‍රයිවර් කෙනෙක් කරගෙන තමුන්නාස්සලගේ වාහනේ පදවන්න දෙන්නේ කියලා. කවදාවත් බලු රැලේ ඉස්සරහින් යන්නේ නැහැ ආණ්ඩු පක්ෂ උදවිය, සිංහ රැලේ පස්සෙන් යන උසක්. එක්සත් ජාතික පක්ෂයට අද තේරෙනවද මේ අයවැය විවාදෙදි කතා කරලා රටට කියන්න මෙන්න අපේ අලුත් ආර්ථික දර්ශනේ. මේ අවුරුදු 30ක් තිස්සේ ආපු මේ පාඩු ගමන, රට විනාශ කරපු ගමන වෙනස් කිරීම සඳහා අපිට තියෙනවා මෙන්න අලුත් ආර්ථික ක්‍රියාමාර්ගයක්, තියෙනවා යෝජනාවක්. මේ අයවැය විවාදෙදි අපි අභියෝග කරන පුළුවන් නම් එක්සත් ජාතික පක්ෂේ කවුරු හරි ඉන්නෝනේ ආර්ථික විද්‍යාඥයෝ කියලා, පුළුවන් නම් ඉදිරිපත් කරන්න මෙන්න එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික දර්ශනය. මෙන්න අවුරුදු 30ක් ගියපු ගමන වෙනස් කිරීම සඳහා අපි කටයුතු කරන්න මෙන්න මෙහෙමයි. නිකන් අයවැයට බයිලා කියලා හරියන්නේ නැහැ. පුළුවන් නම් යෝජනා කරන්න.